මද්‍රව්‍ය උවදුර දිවයිනෙන් තුරන් කිරීමට අදාළ නිගමන සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ තේරීම්කාරක සභාව ඊයේ රැස් වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මද්‍රව්‍ය උවදුර වළක්වාලීම ඍජුව සම්බන්ධයි ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂක කවුන්සිලයක් රැස් වෙනවා නම් අද වෙන විට න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතු මාතෘකාවක් තමයි මද්‍රව්‍ය වළක්වාලීම සහ මද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිටින අය විනාශ කිරීම. මේක ත්‍රස්තවාදී කණ්ඩායමක් හැටියට අපි සලකන්නට ඕන. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොසිතන ආකාරයේ බරපතල ප්‍රශ්නයක් හැටියට මේක නිර්මාණය වෙලා. පෞගේ කාලේ සංචාරක ප්‍රවර්ධනයයි කියලා පර්මිට් බෙදලා දුන්නා. ඒකෙන් සමාජයේ යොමු වෙනවා මධ්‍යසාර දුම්වැටි සංස්කෘතිය. මේ හතු පිපෙනවා වගේ බියර් පර්මිට් බෙද බෙද යනකොට එතනින් නිර්මාණය වෙන්නේ මත්පැන් වලට ඇබ්බැහි වුණු කල්චර් එකක්. ප්‍රිසන් එකේ වෝල් එක උඩින් මෙහෙම දානවලු. මේ බොරු නෙවෙයි. ඉතින් ඕක වළක්වා ගන්න බැරුව කොහොමද මද්‍රව්‍ය නිවාරණය කරන්නේ? අපිටත් අවශ්‍යයි හොඳට එම්පවර්ඩ් ඩ්‍රග් එන්ෆෝස්මන්ට් ඒජන්ස්. ඒකට තියෙන්න ඕනේ බලතල. කිසිම එක නිර්දේශපාලනීකරණය වෙලා තියෙන්න ඕන. විශේෂයෙන්ම මද්‍රව්‍ය ජාවාරම් විනාශ කිරීමේ ඒ ඕනම ප්‍රයත්නයකට අපි කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.